සම්මා සම්බුද්ධස් නමුබුද්ධාය ශ්‍රද්ධාවන්තු පිල් නතුනි අදත් ඔබ මේ සම්බන්ධවෙනි සුඳුරු නිවන් මගේ සදහම් සාකච්ඡාව තුළින්. අපි මේ උතුම් සදහම් සාකච්ඡාවිදී අපේ පින්න ස්වාමෙන්න්හස සමගින් මෙතික් කාලයක් අපි කතා කළේබ බුදුරජාණන් වහන්සේ චතුරාර් සත්‍යය අවබෝධය පිනිස උපකාරවන ධර්ම හැටියට බෝධි පාක්ෂික චතුරාර් සත්‍යය අවබෝධයට පාක්ෂික ධර්ම හැටියට වදාළඋතුම් සත්්‍යස් බෝධි පාක්ෂික ධර්ම තින් පෙන්න ස්වාමීන් වහන්සේ අදත් අප සමග මේ තු බුද්දේශනා ක කරන්න එක තුවෙලයිනො පිෙන්නො ස්වාමීන් වහන්සේ නමස්කාල්පෝරකොප පලිගන් වන්නම බුද්ධද නම බුද්ධය පි සන්න පෙන්නු ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්්‍යස් බෝධි පක්ෂික ධර්ම මේ ශ්‍රාවකයන් මනාකොට ඉගෙනගෙන මේ පුොරුදු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ විශිෂ්ට් ඥානයෙන් කියලාේ ධර්මේ දේශනා කරන්න ගේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරි සහිතෝ මයි මේ ධර්මයේ දේශනා කරන්න. එවගේම නිදහන හේතු කාරණ සහිතව මයි මේ ධර්ම මේ දේශනා කරන්න. ඉතිං බුදුරජාණන් වහන්සේ එහෙම විශිෂ්ටත් ඥානයෙන් දේශනා කරපු ධර්මයම නෝද මේ සතර සතිපට්ටාන සතර ඉරිදිපාද සතර සමපපධාන බීරයේ පංචි ඉන්ද්‍රයේ පංච බල සප්ත බොජ්ජංග ආර්යස්්ටාංගික මාර්ගය කියන මේ තිස් සතක් වු බෝධි පාක්ෂික ධර්මයන් ඉතිං අපි විශේෂයම සොදුර නිවන් මංගේ සදහම් සාකච්ඡා දි කතා කරන්නේ මේ සත්තිස් පෝධිපාක්ෂික ධර්ම ගැන බුදදු දේශනාව ඇසුරු කරගෙන අපි මෙතෙක් කාලයේ නොස්සවන්න සපි කතා කළ සතර සතිපට්ටානනි සැතිප පට්ටාන සංයුක්ත ඇසුරයි. ඊලාට අපි සාකච්ඡා කළ සත්තර සම්ම පදාහන වීරයේ බුදු දේශනාව බහමකගේ සම්බධය අපි කතා කළ ඉලට අපි සතර ඉරිදි පාද ධර්මත් කතා කළ අපිට පස්සේ අවසාන්ට ආරම්ම කළ කතා කරන්න පංචි ඉන්ද්‍රියය ධර්ම ගැන ඉන්ද්‍රිය සංයුක්තයක් කියල සංයුක්ත නිකාය පහ පොත්ව වහන්සේගේ පළමනි කොටසට අයිතිවති යනවා ඉන්ද්‍රිය සංයුක්තය එහි අපි පළමිනි වර්ගේ පින්න ස්න් වහන්ස අපි කතා කලා පසුගේ සතිවලදී ඒවගිදී අපිට ඉන්ද්‍රී ධර්මයන් වඩා ගැනමිදී අපට තියෙන එක වැදගත්කම පිල්බඳව අපි දැන කියාගත්තා. එවගේම ඒ ඉදිපාද විස්තර විභාග වසයන්ගේ සනාකරපු විභංග සූත්‍ර අපි කතා කලා. ඉළංට සාන්නන් ස අපට මොනගැහෙන වර්ගේ තමයි දෙවිනිවර්ගේ මුදු තරවර්ගේ. එහි පළවිනි දෙසනා හැටිට අන්ර්ගතවවෙනි පටිලාභ සෝත්‍රයේ සාන්නෙනස ලැබීම ගැන වදාල දෙසම. ඉති බුදුරජාණන් වහන්සම ඉරදි ඉන්දී ධහර්ම ගෑන කොමක් දේශනා කරන්න පිෙනස්වාහන. අවසරෙන් අවසන් වහස නමබුද්ධහය. ම ඉන්ද්‍රී සයුක්තේ සුද්ධකවර්ගය අපි පසුගේ සතිය අවසංකළය කතා කරලා. ත මේ මුදුතරවර්ගයාද කතා කරන්නේ. මුදුතරවර්ග පළවේම අපට මොුණ ගැහෙනි පටිලාබ සූත්‍රය. ත පටිලාබභ කියන වචනයම අපට අදහසේනවාම ප්‍රතිලාබේ තමන්ට ලැබිීමමක් ගැන කියවෙන. භාගිතුන්වාසේ මේ ශරද්ධ විරිය සත්ති සමාධි ප්‍රඥාගෙනය ඉන්ද්‍රිය ලැබීමගෙනත් ඒ ඒත් එෙක් අපට ලැබෙන අනිකුත් දහම් කරුණු ගුණධර්මගැන මේකෙදී විස්තර කරනවා. භාගිතුන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම පහ දේශනා කරලා වදාලා කතමන්ජ බික්කවේ සද්්‍යීන්ද්‍රියන් කියල මේ කුමක්ද සද්ධීන්ද්‍රියය. ඉද භික්කවේ අරිය සාවකු සද්ධෝහෝති සද්ධහාාති තතාගදස බෝධිින් ආය ශ්‍රාවකයා අදහගන්නවා තතාකතෑන් වහසිගව බෝධිය. කොහොම තදාගන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජාචරණ සම්පන්න සුගතෝ ලෝක විදු අනුතුරෝ පෘරිසිදම් සාරතතියේ සත්්‍යතාධදිය නුස්සාන බුද්ධෝ භගවා කියලා එන සම්බුදු ගුණ භාගතුන්වාසික අනන්ද සම්බුදුබන නවාරාදී බුදුගුණනවලින් තේරුන් අරගෙන් අදහගන්නවා. තින් මේ අනන්නේ බගතු ද ඉඳං ච්ත බික්වේ සද්ධීන්ද්‍ර තම ද ද ට යාට ැබෙන ්‍රද්ධා පතිලා බේ හද පති ලා බ ලබෙන තක පහිට ද ද න ද ල ර රජා මේ ලෝකයේ කනෙකුට පහදින තියන අග්‍රම ප්‍රසාධනය පුද්ගලය තමයි බදුරජාන හද විපාක බාදන දගලයන් වහන්ස ම ාගතු හස. ඒ ාගිතුන් වහන්සේ ගැන යම පහදිනන්න ටද අග ප්‍රසාධ පතිච න ග්‍ර ාහක ලැබෙන ීම. ගේ මේ ලෝක යම්තාවක් ධර්මතියනවාවනගේ ධර්මයන් අතර සංක ධර්මය අත රර්ෂ්ඨානනික මාර්ගය අග්‍රවෙනවාකෝ සංකත සංකත ධර්මයන් දෙකම අතරේ අග්‍රවෙනකව අමාම හනිවමයි. ඒ නිවන ගෑන පහදිනකොට අග්‍ර වූ ධර්මයයට ඇහැලිච්චි කෙනෙක්. ඉළඟට මේ ලෝකයේ යම්තා පිරිසිව නව පිරිසතර ශ්‍රාවක සංගරත්නය අගරයකිවනිස. ශ්‍රාවක සංගරත්නය කෙරෙහි රහතන් වහන්සේලා මඟපල්ලා බිතුන් වහන්සලාගේ සමන්විත ව ශ්‍රාවක සංගරත්නය ගැන පහදිනකොට අග්‍ර පිරිස කෙරේ වැහරච්චි කෙන. තුොට අපිට මේ බුදුරජාණන් වහසගේ ශ්‍රාවකයන් හැටියට අපට අග්‍රවූ ප්‍රසාධනය ස්ථානතුන ගැනම්. බුදුරත්නය ගැන ධම්මරත්නය ගැන සංගරත්ය මේ ලෝකයේ තියෙන අග්‍රම ප්‍රසාධන ස්ථාන තුන නනිසාන්න ඒම ව අපට පැහැදිල්ලා ඒ කෙරෙහි. තිකරගන්න ශ්‍රද්ධහ ලාබේ ලාබා නුත්තරේගේ රජවිතය අපේ ශ්‍රේෂ්ටත්යට පත් කරන ශ්‍රද්ධාවක්ලාම ශ්‍රද්ධහ ලාබයයක් කියන. පොත කෙනෙකු ටග්‍ර සැප ලබා දෙනවා භාගිතුන් වහසක ඇතිවනේ ත පැදිීම එම ්‍රී සදධර්මිග නැති දෙවුණුත්තු ම චොත වෙන දෙවරුන්ට කියනවා කියනනේ ඔබ චොත්ත වෙන දෙවරු දුකසේ කනගාටුව ඉින්නවා කියනවා දෙව ලෝක දෙව ලෝක. ඇටගේ එ පෙර නිමිති පහල වෙනවා කියට පුබ්බ නිමිත සූත්‍රය එකකතින් කිහිලුඩින් දාඩී වැගරෙනවා කියනවා හිට පස්සේ පලතගන්න මල් මාහල පරවෙනවා කියනවා මේ විදිී ස්භාවෙන් පැකට විද්‍යර් තමනට චත වන්න වෙන්න මිදිවි සපත්හල යන්නවෙන්න කියල දුකුසේ කල්ගෙනවා කිය. පුර අනිද්‍යවරු එක වෙෙලා එ දෙවී අස්වාසනවා කියනවා. බවත ඔබ මනුස්ලෝකට යන් සුගතින් ගච් සුගතයට යන්න ගිහි ලහිතයෙන් උතුම්ම ලාබේ ලබන්න කියන ද්ේ මොකදේශ ලාබය කියලා බුදුරයන් ව ිස්තර කරන මේ සතාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ලාභ ඇති කරගන්න. අන්න උතුම් ලාබේක බුදුරයන් වහස පෙනළ දෙනයි ලාබේ සන්නස මේ ඒ අදානඋත්තර අම්භික්කවේ ලා භාන ලාබැන් අතර අග්ගම ෝ ලාබයක් ජීවිත පිරිසදු කරවන ලාභයක්කේ හම ්‍රද්ධ ඉදී තුළින් අප ඇත්වන්නේ එමයි ්‍රදධදාාලාය මනාකොට පේටියයා කියන්නේ ්‍රදධා හින්ද්‍රීයේ පේටියයා කියල භාගතු වසේ පතිල්ලබ සෝත්‍ර දේශ කරන්න දෙ ඉන්නන්නතුරව පින්න ස්වාමෙන්න් වස භාගතුනාන්සේ වදාලා ශ්‍රදධා ඉන්ද්‍රියට පසෙතන විරීන්ද්‍රී ගැන මේ විදිහට කතමන්ජ ික්ව විරීන්ද්‍රියන් කුමක්ද විරීන්ද්‍රී කියන්න යංකෝභික්කවේ චත්තාරෝ සම්මපධාන සතර සම්මය ප්‍රධාන වීරේ අරයා වරියන් පටි ලබති සතර සම එපධාන වීරී අරභයා වීරිය ලැබෙනවාදේ ඒ ඒ ප්‍රතිලාබේතමයි වරී ඉන්ද්‍රීය කියලෙන කැනෙ අක්කුසල් නෝපන්න අකුසල් නූපදවන්න ගන්නාව වීරිය. උපන්න අකුසල් ප්‍රහණ වැැහැර කරන්න ප්‍රහණකණන් දෙන වරිය ඒවගේම පන්කුසල් නෝපන් කුසල් උපදවන් ගන්න න රිය. ල්ර් උපන් කුසල් මේ වඩාකන රැකගෙන ඉට පස වඩාවර්ධනය කරගෙන භහවනවසයෙන් පරිපූර්ණත්වේයට පත් කරගන්න ගන්නවූ ෑයම උත්සාහයි වීරිය. තර භාගතුනාස වදලන්නේ එක වීරිය ඉන්දද්‍රිය වසේ තේ ස හින්ද්‍රයේ. ඉට පස වරන්ද්‍ර ක්‍රය කිවේ ඉද්‍රීකිව හමසන්සයක ජවිතයට බද්ධ වෙලා තම ආශ්‍රාවකයට කුසලේ ප්‍රහණය කරන්න කුසලේ දවුණන් කරන්න. අප මේ ඇස කණනාසේ දිවකාය මනසකිර ඉන්ද්‍රියයන් අපට ශ්‍රවර්ණයට මේ දෘෂයෙන් දකින්න උපකාරය වෙනවාගේ කණ කියන ඉද්‍රිය අපට ඇසීම පිළි සපකාර වෙනවා වගේ අපි අපි නියෝගයක් කරලා අපි කැමැත්තක ටනුව අපි නෙමන ඉන්ද්‍රී කටවිත සිින්ද කරන්න ඒදක ල පේන කන ීද සදහ සදහ මනස ල දීම. යන්තර ප යනවා දැක්මාම කියලා ඉදරි ඇතින ඒවාගේ කක කාරභාර ඇත්තේන. ඒවාගේ ආර්ශාවකයට මේ ධර්මාර්ගේ තුළම රැදිලා ඉන්න පුළුවන් අකුසලේ හැවෙලා ප්‍රාණය කිරීම පිරිස කුසල දුණ කිරීමම් පිරිස ශ්‍රද්ධාවගෙනක ඉන්දරියෙක් විදිහට මන්ගේ අ්‍යන්තර වැඩන වනිසාන්න ්‍රද්ධ ඉන්ද්‍රී තියවා කියලා කියන්න සබඳගුණ ඇදීමක් යන සම්පාධ තර දගෙනන පහැදිලාගෙනක ඇේ කකාට අත්න සල්ලන් පරිදියටට ඒ පැදීම. ලැබෙනවා එ සස් සතකොට ඉළඟට විස්තර වෙන සතිඉන්ද්‍රියන හෙමයි සද්දා න්ද්‍රිය විරන්ද්‍රී සතීන්ද්‍රියය සතීන්ද්‍රය තමයි සතර සති පට්ාන අරභයා ලබන සන්න ස සම්මපධාන වර සම්මපදාන වරිය අරභය භාගතන් වහන්සේ වදාලා මේ යංකෝ භික්කවේ චත්තාරෝ සති පට්ඨානය ආාභ සතින් පටි ලබති. කායනු පස්සන වේදනු පස්සන චිත්තනු පස්සන ධම්මානු පසනා කියන සතරක් වු මේ සහ පිටවනමේ පට්ටාන පිටවන ස්ථානාතරේ මුල්කරගෙන සහ පිහිටවාමක් ලැබිමක් ඇද. මේ භාගතුන් වන්සේ වදාල මේ සතීන්ද්‍රය කලා සතතින් පටිලබති. සතර සතති පට්ාන අර්‍ය සියල පිටලව හබනදක සතීන්ද්‍රී වසය භාගතුස දේශ දේශනා කරන එ පස සමාධීන්ද්‍ර සමාධීන්ද්‍රී සමමාධීන්ද්‍රය පිදැ පවගේ දැන් මේ ක්කමද ංග ස ත පාගේ ත්ත ඒක තම පටිලාබ සූතතිේ ප්‍රතිලාබයක් වසේ විස්ත්‍රව වෙනවා. පතිලාවේමොකක්ද මේ ධ්‍යනහතර භගතුනාස වදාලේ ධ්‍යානහතර මෙහෙමයි. එත භික්කවේ අරියස්ාවකු ගෙසතිත් කතා කලාපමේ වොස්සක්ගාරම්මණ කරිත්වා. නිවන අරමුණු කරගෙන ලබති සමාධී හිේ චිත්ත සමාධිය ලැබෙනවා ලබති චිත්තසේ අගතන් හිතේ ඒඟ බක් ලැබෙනවා ස කුසල් සිතේ කු . ඉං ඉං උච්චති භික්කව සමාීද්‍ර භගිතුන්ාසේ වද තමයි සමාධීද්‍රී කිය තොට. ධ්‍යනහත මුල් කරගෙන නිව අර්මුණු කරන ලබනව ජිත සමා සමාධීන්ද්‍රී වසයෙන් බුදුරජණන්හන්ස දෙසන කළේ ඒකර දිහන හතරක් වසෙන් බුදුරජන් වහන්සේ පෙන්නල දී යෙනවන ඒමයි ඒම නවස්ථාව හ ප්‍රඥා ඉන්ද්‍රී ගැන කොහොමස වහන්සේ ප්‍රඥා න්ද්‍ර ප්‍රඥ ඉන්ද්‍රී භාගතන් වහන්සේ වදාළෙ හේතු පල දහම ගැනතින අවබෝධය සමුද්‍යස්ථංගම ගැන පිමි වච්න කලින් කතා ගලා ආයශ්‍රාවකයට ප්‍රඥාවගන පංඥවාහෝති උදහත්ත ගාමිනියයා පඤ්ඥාය මේ ඒ වගේම අ සම්මා උධ්‍ය අත්ත ගමනය ප්ඥය සමන්නාාගතු අරිියයාය නි්බේ දිකාය ආයවූ කලකිරීම සම්මා දුක්කේ ගාමනය අදැ මේ කලකිරීම ඇතිවන්නේ දුක්ක දුකේ රැඳන්න නෙම දුක ෙවලියන් ගෙවි දුක ගෙවිලයාන කලකිරීම ඇැවන් සස්වාහන් ශ්‍රාවකයා ගවලදාන කියලවනම. ය අනිත්්‍ය පිබඳ අවබෝධය ද දහම් ඇැස යමක්ස් හතු ප්‍රත්තියන් හට ගැන්නවද හේතු නැවීම නැතිව යනවා කියනඒ දහම් ඇ ලැබීම තුලයාගේ ජීවිත ශෙවලා යනවා කියෙනේ මහපොල වගේ දු ප්‍රමාණයක්න හමැ පොඩි අර මුංන්ට තරමින් ගල්ගට හතත්තියල බදුරයන් වහස වදාන්න මේ වගේ දුකක් ඇයට ඉරිවෙන්න ඉදිරියේදී ආත් බව හත තුළ විඳන්න. ඒ ඒ මහා දුස්කත් කන්දයක් ගෙවල දානවාම ර්ශ්ාවකම ඉන්්‍ර ධර්මයන් ද ප්‍රඥා ඉන්ද්‍රයේ විදිදර දශනකර ප්‍රාඥා ඉන්ද්‍රී පිටියම මේ කලකිරීම කටගන්න ආයෝ කලකිීම ඒක දුක ගවියයම පිනිිස පව න ගොඩක්ලට කලකිරීමට ගන්න අහිම හමේ යද යදේ නොලැබී හමේ ලකිරවන. ප්‍රක්්ඥාාවෙන් හට ගන්න කලකිීමේ ප්‍රක්ඥ න්ද්‍රී දනට මේ හටගන්න සම්මා දුක් හැගාමනය මනාකොට දුක්ෂයරවන ප් යැනීම ගැන කලකිරීමතේ. ඒ සිද අය හට නොගන්න දිහට දුගුෂය වෙලා ය තීවිද තමයි පින්න සහසේ මුද තරවගේ පලි සූත්‍රයේ පටිලාබ සූත්‍රයේ භාගතුන් හන්සේ සදධදාා පතිලාබේ සද්දාා ඉන්ද්‍රී වශයනුත් විරිය පතිලලාබ විරීන්ද්‍රී වශයනුත් සති පති ලලාබේ සතීන්ද්‍රී වශයනුත් සමාධි පපතිලලාබ නිව නරමනු කරන ල මද ්‍යාන හතර සමා න්ද්‍රීව යනු . දුකගෙවා දමන්නව්. ප්‍රඥාව ප්‍රඥ ඉන්ද්‍රී වසය නත්තේ වගතනාසේ මනාගොට තුවරල දුන්නා ම න්න. එතුකට අපට පැහැදිලියවනා මේ ඉන්ද්‍රී ධර්ම අපි පරි වැඩසට හඟුලෙත් කතා කලා බංග සූත්‍රය සවරයි මේ ඉන්්‍රී ධර්මයන් කියන්නේ මොනවද කියලලා බදුරාන් වහන්සේ ඒ ඉන්ඩී ධර්මයන් කෙනෙකුට ලබා ගන්නඔන්නන්. ඒ ප්‍රතිලාබේ තුම් ලාබේ ලබන්න කැමතිරං කරගන්න කොහොමද කියලා බදුරජාන් වහන්ස විස්තර කරවේ ප්‍රති ලාබ සූත්‍රය තමයි අපි. පි ස්වාමන් වහන්සේගේ අසල දැන ගත්තේ ඉලාට පින්නස්වාන් වහස ප්‍රමාණ ගැන සංකිත් සූත්‍රයේ කෙටයෙන් වදාල දෙසුම් දේශනා කීපයක්ම තියන සංකත් දුතිය සංකිත්ත තතිය සංකිත්තාදී වසේ කොහොද පෙන්ව ස්වාමෙන්න් වහසේ දේශනාව දිවිස්තර කරන්න ටයන භාගතු වහන්ේ අසර පින්නසහසම ඉන්ද්‍රී පහ දේශනා කරලා භාගිතුන් වහන්සේ වදාළ මේ ඉමේ සංකෝ භික්කවයි පංචන්නන් ඉන්ද්‍රියයානයි සමත්තා පරිපූරත්තා ශ්‍රද්ධා විරිය සතති සමාධි ප්‍රඥා කියනක හොඳට සම්පූර්ණුනාද පරිපූර්ණත්වට පත්වනාද ඒකෙනා අරහං හෝති රහතාන් වවාසේනමක් කිය හෙමයි. තතු මුදු තරයි අනාගාමය හෝති. ඊට වැඩි අඩුවෙන් තිෙනකිෙනට ලැබෙන පල මඉන්ද්‍රී මොලොක්කුනාම මුදුවනාා මදු මේ අනාගමේ අනාගම තකට ඉන්ද්‍රී සම්පූර්න. ල පරි රනට පත් හත හ හා ස ඉන්ද්‍රී තියන සමත්තා පරි පුරත්තා කියෙන හිට අ ද ඩ රද ද නාගමකන තු රහත් ශක්ෂා කර න නවාර න්ද දම වැඩ සම්පූර්නත පත්නවා රත් ප ද ර ම් න පත් සමත්තා පරි රත්තාක ගත් නාගමිකිනට ොඩ ඉන්ද්‍රී අඩුවෙන් තේෙන කියන රද කියවා සකදාගාමිකනට සකදාාගමිකිනටත් වොඩේ ඉන්ද්‍රිය මුරුදුව පිහිටන්නකින සෝතා පන පුද්ගලයාට සෝතාපන්න කියෙනට වැඩි අඩුවෙන් පිටනවාකිෙන සෝතා පන මාර්ගීන දම්මානුසාරී ශ්‍රාවකයායට. ම් දමනුසාරී ස්්‍රාවකයටත් වැඩ ඉන්ද්‍රී ස්්‍රද්ධා රිය සති සමාධිපක්ඥ ඉද්‍රී ධර්ම මරදුව මොලොක්ක පීටනවා කියන කාට සදධානුසාරී පුද්ගලයාට. ඒ විදිරතම මේ පලවිනි සංකීත සෝතයේදස් පාත දෙන කර. ඒ ශ්‍රාවකයන් අ අබදුරයන් වහන්සවදාරන්නේ. ඉන්දි ධර්මය අනු පිවලට පිරනාආකාරේ හතන් වහස පරිපූර්ණත්වයට පත්වන නාග කෙන ඉටඩ අඩුවයි සකදාගම් කෙන ඉටඩා අඩුව සෝහන් කෙන ටඩ අදවසෙන් මේ දේශන ද පිස්තර දදුතිය සංකකිත සුත්‍රක මයි පිනස්වන දති සංකත සූතති මේ තොර සුටික මේ භගතුන දෙශනා කරලා අවසන දෙසනා කරන ඉතිකෝ බික්කවේ ඉන්ද්‍රියවේමත්ව පලවේමත්තුූ. ඉන්ද්‍රියයන්ගේ නානත්වෙන් මාර්ග පලවල වෙනසතියනකිනම් මේ පලවේ මත්තව හෝද පලවේමත්තෝ පුග්‍රවේ මත්තව හෝ පුද්ගල විදත් එහෙමයි පළවේ මත්තතා පුද්ගලවේ මත්තතා හෝ හතරකන ඉන්ද්‍රී වෙනස් සෙද්දී ඔන්න මේ පලේ වෙනසක් ලබෙනවා. පලරක් විතරක් ලබන් හත්තර පල වෙන සත්තිෙක් පුදගර වෙනනිසත් බැෙනවා කිය අනත් භාවය. එකන ඉන්ද්‍රියය සම්පූර්මි රාතනවාසේ ඉට ඩුවෙන් තොට අනගමකය කියන ඉන්ද්‍රියත්තිකතමයි පලේ මාර්ග පලවල වෙබෙනස පවති න ලගේ විදත්යක්තිේෙනන ම දැෝක බුදුර යන් වහන්සේ පෙන්නල දෙනව ක ස්්‍රාවකය ඉන්නවවා කියලන ද ි ිස් රහර වුණන ගහනවා අනාගාමිශ්‍රාවකයන් පස් දෙනෙක්කනවා සෝතා පනශ්‍රාවකයන් තුොඳනක්කනවා. විදත්වේ පුද්ගලයන් විදත්ෙක් බුදුරජාන් වහස විතර යවබෝධය තිබුණේ කාය සක්ක දිට්ට පත්තාදිවසෙන් තව මේ සද්දාහ මුක්තාදති තවශ්‍රාවකයන් වර්ග කරනවා අනාග විදත්වයක් මැති කරන්නේ වහමයිතකටයන් ඉන්ද්‍රිය විදත්වේ පලයන්ගේ විද ඇති කරන පලයන්ගේ විදත්ේ පුද්ගපුද්ගලයන් ිගත් ඇති ඇති කරනවා. තට බුදුරජාන් වහන්සේ ශ්‍රාවක සංගරත්නය අටපුරසපුක් ගලයි එහෙමයි ගල වසයෙන් සතරන නමයි චත්තාාරපුරස ගානී අට පුරුසපු ගලලා පුද්ගලවසය අට මයි අටන මක්කදිට විදත්වයක් නිර්මාණය කරන්නම ඉන්දධර්මය මේ වැඩීම ස්භහාව්‍යනුවන තති සංකකිත සූත්‍රි කොක්ද දේශන ති සංකි සූත්‍රයේත් ේදිදරයේ ස්‍රද්ධවරිය සති සසාමාධ ප්‍රඥ ඉද්‍රී භාගත නක්ති පදාලා. විද මේ සංකිිත සූත්‍ර දෙක ගනැගත්තු කරුණු දිීම දේශ කරලා භාගතු වන්සේ වදාලා මෙන්න මේ විදිට ඉතිකෝ බික්කව පරිම් පරිපූරකාරරි ආරාදේී. එකැක ද අප දැන් අරදැ මේ සංකිත සූත්‍ර දෙ කිිප කනෝලින් වච නලින් තර නැතිගෙනට මේ වචන හට තෙරග ර මේ කියන පරිපූරම් පරිපූරකාරි රාදේති. ස ඉන්ද්‍රිය සම්පූර්ුණ සම්පූර්ණ පලේ ලබා දෙනවා කිය අරාත්ය. ඉටවාස දේශන කන පදේස. පදේශකාරී ආරාදේද ඉන්ද්‍රීවලින් කොටසක් පෙදෙසක් ඉන්දී යම්මට්ටමකට තිද තියෙන්නේ ඒ මට්ටමට පලේ ලැබෙනවා කියලා. ඒකයිම කියනන්නේ සම්පූර්නාම ර ගයන්න ධනිකර පරිපූර්ණ ප මයි ඉ ඊ ඊට අ අදාළව ඉන්ද්‍රී තිය ඉන්ද්‍රී පේට ලතින මට්ටමට ල්ලඟ පලේ ලැබෙන දැ අනාගම පලේ ලැබෙන සකදාගමින් පර ලැබෙන විදිට භගතු නාසේ දේශනා කරලා මේ තති සංකල සූත්‍ර අවසානිද වදාලා අ අවංජානිත්වේ අහාම්භික්වේ පංචීන්ද්‍රයෙන් වදාමිතිල එකැනෙමේ වන්ද නෑක වන්දනෑ පැති පල සහහි වන්ද පීද්‍රයනයකැන ඉන්ද්‍රීතියන පලේ ලැබෙනවාගේ සල්ල ලබ ඉද්‍රීතින නට ඉද්‍රී වඩන ප්‍රමාණයනු පලේ ලැබෙන හයි සම්පූර්ණයම වඩාගත්තොත් අරහත් තින පරිපූර්ණ පර්ශුද්ධත්තේ නිර්මල බාාවවෙල් ලැබෙනවා ට අඩුවම් පරිපූර්ණ කරනකොට අවශේෂ මාර්ග පල සෝවා්‍රදාාගම අන්න ගම මාර්ග පල් ලබෙනවා කියෙරන් හඒ වද නෑ කියන බුදුර අන්සේ අවස්ථ ගරනාවක ද සමහර බුදදේශනාවලද මේ වද නෑහමේකර කෙහෙල්ග හක් වද පේදුනාම පළහට ගන්න නෑ වගේ බුදුර යන් වහස පෙන්වා දී ලතියෙන ආෂ්ටාන්ග මාර්ගය මේ ඉන්ද්‍රී දහරම අද භාවයක්න ප්‍රතිපඵල සහිත භාවයක්මයි තය කර දරය ාරන පිස්වන්න සරපට මුණ හැනවා විත්තාාර සූත්‍රයකත් පටම දතියේ තයාද වසයෙන්පේකින් අන්තර්ගතයනො හොමක්ද මේ වගලි දේශනා කරන්නස අපි පරිලාප සූත්‍රය කතා කළ සංකතනමින් සූත්‍ර තුක් අතවන ජලට විතර සූත්‍රයේදත් අපි දැමි කතරනේ මවදරට තිස්තර න දැ න තක ගම පුදගල ග ගැන කියන භාගතු වවාන්සේ. මදාලා මේ ඉන්ද්‍රිය පා සම්පූර්නත්‍රයට පත්තු ව නම් රහතාාන්වාසකෙන කිවේ සමත්තා පරිපුරත්තා ඒයට පස්සේ අපේ සංකිිත ෝත්‍රයවල දියහවේ තතුෝ මුදු තරෙහි අනාගාමය අනාගමි පුද්ගලය මෙතන බෙදනවා අනාගමි පුද්ගලෝ තරත් තිඉන්නවාම මේ ඉන්ද්‍රිය බලවත්ම කෙනා. මුොහදට ඉන්ද්‍රිය බලවත් පුද්ගලවා ඒ තමයි භාගතනාස වදාල තත මුදු තරෙහි අන්තනා පරනි බායෝධී කියලලා. ඒ අනගයි පුද්ල තරත් ඉදී වැඩි ්‍රහමලෝකයේ පපදිිච්ච මන් අතරක් නැතුව පිරනොම් පාාව මේ ජීවිත හත්තෙන පරම කලුරී කරලා අන බල උපදනවා බුදුර ගම මේ රත් හත් දරම න නම ඔ අනගේ පුදලවත ඩිින්ඉන්න. හැට එයටට පාගතුනසේ වදලල් අන්තරා පරණින් බයි කෙන කියලා. අනි ට ැට ඉන්න අත මුදු රයි උපහච්ච පරණින් බ. ඉපදිලලාටි කාලයක් යනවා භාගයක් වෝගේ අඩ ආශ කාලයක්ගවෙල මේ අරහතර පත්වෙෙන්නේ ඒ උපහච්ච පරරි නිබ්බයි අනාගමිපදගලලා ඊළඟට ඊටත්තට ඉන්ද්‍රිය මුද ඉ කියල භාගතු වවා සතිසන කරන අසංකාර පරිනිබ්බායි. ලොකුවට වහන්සයක් පදන් සංස්කාරව දන්නතුවේයි. තදයට වේසෙන් ඇැතුව අවශෂගේ වීයාමත් සමඟ ඉන්ද්‍රිය මෝරල අරත්තයට පත් වෙනවා. ඒ අසංකාර පර නිබ්බායි. ගලයානාගමක මනුස ලෝක තරක් නමම දමව ද සිදවයන සන්න සුදවාස ම රට යිත සුදවාස ්‍රම්බලෝ අනාගමි ශාව කයන උපදන ලෝකන සන්න දවි ලෝකෙතගේ මර්ට පල ඔබද ලබීම යවති නන. එමත නරේ අනනාගම පුදගලෝග නය රම්භගේ සංයන ප්‍රහණය කරපු. පුද්ගලෝන තර එයාකිලීම පදනය සුද්දවස වීහ අතප සදස සුදසයක නට න ොට පහි. ඊළඟට විස්තර ව ශ්‍රමගක කවස දැන් ඔන්න රගම පුද්ගලයව. ඉස්සලාම් අතර පප නිබා ඊළගට උපහච පර නින්ම් ායි පුදගලයා රස අසංකාර වලනින් පැබ. ඉ සසංකාර. ඒකන හිස කෙලෙස් නිවලදාන්න වෙහිසීමක් ගන්නවා කාලයක් කැනවා ඒකන අභාගනසිීමට සසංකාර සහිතයිකල්. ඒමත් හසිල අතරාත්්‍යය ලබනව ඉදිරි සම්බූ උනාම. හතරයි පස්සුනි අනාගම බපුද්ගලෙක්කිනොයා. ය අකිට ම ලොදක් වගේල තමයි මේ පිරනම් පාන ග දන තත් මුද ඔය ට අඩයින්තෙට නාගම පුද්ගලවතට අටිනැකිෙන භාගත වහස දෙසනා කන උද්දං සෝතෝ උද්දං සෝත උඩටම යන අකනට අකනිිට ගාමී අකනිටාම වොලේ දමයි ඒ පිරිනම් පානන්න පාදිසිත පරෙනවා. මට මතක්වුණන සන්න සපේ බුදුරජණන් වහන්සේ උක්කට්ටා නොවර සුභග වනේ සාලව ගසක්කයට වැඩ ඉද්දී. දුරයන් වහන්සේ සසර කවදවත්තිපිදිලා නෑන මේ සුද්දවාසය මයි සුද්දවාසය දිව ලෝකයේ බ්‍රක්්මයන් හම්මෙන් යවන හොඳයි කියලා ඔය අිහි විවෙලෝගගේස්සරු කියන හිී හම්බුනාගේ සත් බදුජාන් වහන්සේලාගේම ශ්‍රාවකයෝ එය ලැවිල්ල කියන අපි මේ පස්ස බදුරජයන් වහන්සේගේ බුද් සාාසන ධර්මය හැසල්ල අනාගාමේ වුණා හෙම අපි සෙකී බුදුරජාන් වහසේ බුදධ වාාසනය ධර්මය මේ පපුරුදු කරලා අප අනාගාම වුණ කියලා ඒ පස්ේ ඒහත් බුදුරාණන් වහන්සගේ මුදසනව ස්්‍රාකයඇවිල්ල ගෞත මුදාසන ්‍රාකයාවගේ නො ඇල්ල ප්‍රකාශ කලා කියලා නනිසා භගතුන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මධාත්තුවා බෝධකිරීම නිසා තමන් වවාන්සේ නෝනින් අතීත විස්තර ලෝට හෙළි කලා. පස බුදුරන් වහන්සේ දක්වා මේ හෙළි කලා ඊට ඊට කලින් අතීතත් භාගතහැත් දන්නවා. නත් මේ ඒ ඒ වෙනකොට මේ භාගතුන් වහන්සේ හෙළිරනද කියන්න තව පිරිස අර ලෝකොල ඉන්න එන්න ඒඒ සම්බුදු සසුන් තුල ධර්ම ඔබදධකර ශ්‍රාවකර අනාගම පලබ ැම උදහන්සවත් දක් වගේ ලොක පහහි මටය වාම ප ාගිතුන් ශ්‍රාව ප්‍රේසක බුදුරණන්සගේ විස්සබ භාගතුන්වාස ඒටහසේ මහ දිකරපේ ක්කුසද ෝනාාගම කාශයපික බුදුරන්වාසේ රක ප . ඒ ස්්‍රාෝක තම තමන් නිවන් අවබෝධ කල බුද්ධසාාසනවල සසන් වන්සේ තොරතුර හිරිකන භාගත වවාන්සගේ නම් අග්‍රාවකයන්ගේ නම් අගරුපස්ථායගේ නම් අම්මතාත්තගේ නම් ආවිශ්කාලය. ඒ විදියට මේ සුද්දවාසවල අනිවාර මේ කකාන්තේ උපදින යනාගමි පලේ ලබනයි විතරයිගල ාගවිත වන් දේශන න කියන දීර්ක සත්සර ම පපුදු නජතනක තින් මච්රාග. ඇ දාව තරග නනි හැමනකදීම බෝෂතන් වවාන් සපගේ භාිත ව සසි ති පුදුණා න සරේ නුවේක් සත් කොට්ට අස. දති විත් ාන තති විත්තා ස ත්‍ර තක් ෙ මතක න් ද ද ාග ේ පල විතර සූ ්‍ර ද ද නම දන කරල ඉන්ද්‍රිය මුදදු කියනා අසදාාගාමේ සෝතාා පන්න දම්මන සාරී සද්ධන සර වසේ. දෙසනා කරල දති සූමමේ. . ගේ ඉද පලව . ද බති න. පලවේ මත් පු ල ේම දි පු ද සී සූත්‍රයේ තිබ කරන න. ර න. රහම පරිපර්නවාස ඉද දර්ම දනහ පරිපන හරි සාන්නස ද තතිය සංකිත ත්‍රයේ තිබේ මේ පරිපපුරම් පරිපුර කාරය අරාදේ ති කියලා එ වගේ මේකෙත් පුද්ගල විස්තර කන අක තිබ රහතන් වවාසේ නාගමය කන සකදදාගමිගකින මට පසෝත පන දම්මන සාර සදධන සාරන ද නාගම පුදගල පදන ඇතු න රහතන් න්සේ අනාගමී අර උපහ අන්රා පරණින් බයි. උපහච්ච පරණි බයි සසාකාර පනනි බයි සංකාර පරණනි බයි. ද ගල පස් දෙන ට පත් සකදාාගමී පුද්ගල න මේ සోතා පන්න ෙන තුව දම් න සාాරකෙන සදධාන සාරකිෙන මේ විදියට මේ මේ දර මාර්ග මාර්ග පල ද්ගල දෙසන කරලා గතු ස ව පරිపూරం පරිపుරකාాරි රාදේති. ඉන්ද්‍රිය සම්పූර්ණ න అන්න න රහతන්වාස. පදේశం දේශ කාරි අරද. కట కొట ా తన ప్రమ ఇంద్రి ర్ధ రియ త ాా్ా ంందరయ తన ప్రమాన పతి పల ా కకు మార్గకు పల త తీన మార్గయ తిత్రే. సదధాన సార ద న సరక న సోతాపన ా. అవసా దేశాకన వం ానిి ంత న ాాా త ాాా క ప ా ాగ పాల . ඔබදධේ ලබාදනවා නිසාහනස් ඇති මෙචර අපට පිරිපුන් දහමක් පෙන්නමට ලැබිලතියෙන්නේ තිමි උතුම් ධර්මය ලබිච්චි වෙලාවෙ අපි මේ උතුම් ඉන්ද්‍රයේ ධහර්ම අපේ ජීවිතයේ දියුණු කරගන්න ශ්‍රද්ධහ වඩී සස් සමාධි ප්‍රඥා කියේන ඉන්ද්‍රී ධර්මයන් අපේ ජීවිතය වඩාගන්න අප කැපවෙන්න ඕනේ මහන්සිගන්න ඕන ඒ දියුණු කරගත්වත් අපට මේ බුදුරජාණන් වහස පෙන්වා දෙන උතුම් පලයන්. ශාක්ෂාත් කරගන්න පුළුවන් වන්ද බැහැල නෑ කියනු. ඉතිං අපි අද බොහෝ සෝත් ප්‍රදේශනා ප්‍රමාණයක් පෙන්න්නස්වාන්නා සමගෙන් කතාගලා මුදුතර වර්ගේ තින් පි ස්වාමෙන්න් වහන්සට අපි පුොන්නාන මෝදනා කරන අප සමගකතු වෙලාමේ තුම් දහම් කරනු බෙද හදාගැනීම සම්බන්ධී. ඒවගේ පෙන්න්න ස්වාමෙන්න්න වහන්සපට මේ ධර්මීගිරි ගන්න පකාරන අපේ ගුරු දේවෝත්තම කල්්‍යයාන මිත්‍ර පින්නත්තුකු වාමින් හන්සේට ගේ සද්ධහා ධර්මදාන සාමාජිකයන්ට වගේ ධර්මය ශ්‍රවණය කළො බැහැම දෙනාටමත් මේ උුතු මින්ද්‍රී ධර්මයන් ජීවිතයේ දියවුල්ු කරගෙන මේ ගෞතම බුද් සාාසනයේ පිහිට පිළිසරන් ලැබීමේ වාසන අඋදාවේවා. සම්මා සම්බුද්ධ වතස්ෝභගවා स्वाखातो भगवता धम्म सुपतिपन्नो भगवतो सावक संगोति